අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගವෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ බගವෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ ये सुप्रयुक्ता मनसा दल्हेन निखामिनो गोतमशासनं हि ते पतिपत्ता अमतां विगह ला मुदा निभुतिं भुञ्जमाना इदं सङ्घे ඒතින සච්චේන සුුවත්්‍යහෝතු අපේ ගෞරවනීය සමීත හාමුදු්‍ර අන් වවහන්ස සෙදහෙබර පින්නතුනි අපේ මෙිත්තා විහාරස්ථානයහි බදාදාධනයන්නේ පවත්තනු ලබන මේ සූත්‍ර දේශනාවයි අදම ආරම්භ වෙන්නේ, දවස්සලාපි සාකච්ඡා කරන්නේ රතන සූත්‍රය ති අපි කාටත් පාඩන්තියන කවුරුද්දන්න සෝත්‍ර ධර්මයක් තමයි රතන සූත්‍රයේ කියල කියන්නේ ඒේ රතන සූත්‍රය තමයි අදාපි සාකච්ඡා කරන්නේ. එයි මේ රතනසූත්‍රයහි අපි පවත්තනු ලබන නමවෙනි ධර්මදේශනාව ධර්මදේශනා අටක් සිද්ධ කලා අද ඒ ධර්මදේශනාව සිද්ධ කරන්නේ රතන සූත්‍රයෙහි සඳහන් වෙන හත්වෙන ගාතාවයි. එතකොට අපි ගාතාහයක් මේ වෙන කොට සාකච්ඡා කළා අද හත්තනි ගාතාව තමා සාකච්ඡා කරන්න සූදානම් මෙන්නේ. ඉතින් අපි මීට පෙරාතුව ලෞතරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සඳහන් වෙන එක ගාතාවකුත් එවගේීම, සද්ධර්ම රත්නයහි ගුණ සඳහන් වෙන ගාථධර්ම දෙකකුත් අපි සාකච්ඡා කළා එතකොට අද මේ සාකච්ඡා කරන්නේ ඊළඟටේලඹෙන ඒවගේ අපි මීට පෙරාතුව සාකච්ඡා කළා සංගරත්න ගුණ සඳහන් වෙන එක ගාතාවක් එතකට අපි ඒ ගාතා ධහර්මයන් ටික බුදුගුණ ගාතාකකුත් දහම් ගුණ ගාතා දෙකකොත් ඒවගේම සඟගුණ ගාතාවකුත් අපි මේ වෙනකොට සාකච්ඡා කල්ලා තියෙන්න්නේ. එතකොට අද කතා කරන්නෙත් මහා සංගරාත්නය හිතිබෙන ඒ ගුණධර්මයන් ගුණයන් පිළිබඳවයි ඒ අධිෂ්ඨානය සිද්ධ කරන්නේ ඉරිං. අපි කවුරුද්දන්නවා, මේ ශෝත්‍රයහිදී අි විස්තර කලා මේ ගාථාවේ අ සඳහන් කරන්නේ ඒ සුප්පයුත්තා මනසා දල්හේන. ඒ සුප්ප යුත්තා මනසා දල්හෙන මෙතන ඒ කියන්න පුද්ගලය කියන්නේ ඒ පුද්ජල නාත්තයෙන් ඒ කියන්නේ කවුද රහතන් වහන්සේ. ඒ කියන වචනයෙන් අදහස් කරන්නේ යමෙක් රහතන් වහන්සේ. සුප්පයුත්තා කියල කියන්නේ මැනවින් යෙදනු. එතකොට මැනවින් යෙදුනයි කියල කියන එක විස්තර කරන්නේ අයෝග්‍ය ජීවිකාව හැරලා. පිරිසුදු ජීවිතය ඇසුරු කොටගෙන විදර්ශනාවට මේ සිත නැබොරු කරගෙන නැතම් විදර්ශනාව තුළ වාසය කරනවා කියන අර්ථයයි. එතකොට මැනවින් යෙදුනයි කියන්නේ ඒකාරණය එම නැත්තං. පිරිසොඳ වූ කායවාක් සංවරයෙන් යුක්තයි කියන එකයි ස සුප්ප යුත්තා කියනකින් අදහස් කරන්නේ. එතකොට ඒ සුප්පයුත්තා මනසාදල්හේන. මනස කියන එක කවුරුද දන්නවා දල්ල කියල කියන්නේ තද කියන එක මනසාදල්ල කියල කියන මේ වචනය විස්තර කරනකොට දැඩි වූ මනසින් තැඩිය වූ මනසින් කියල කියන්නේ ඒ වෙනස් නොවන අරමුණුවලද වෙනස් නොවන මනසක් එතකොට අරමුණුක වලදි වෙනස් නොවන මනසක් තියෙන මනං ඒක දැඩියවූ සමාධියකින් යුක්ත දෙ දැඩියු සමාධියකින් යුක්තයි ඒ හඳුනන්නේ මනසා දල්හේන එතකොට ඒ සුප්පයුත්තා මනසාදල්හේන නිමි ගෝතම සාසනම්මි එතකොට ගෝත නික්කාමිනෝ කියල කියන්නේ කයහි අපේක්ෂාව අතහැරලා තිබ කය පිළිබඳව තිබෙන අපේක්ෂාවාතහැරලා ප්‍රඥ්ඥාව මූලිකවුන වීරෙන්. එතකොට කය ගැන තියෙන ආසාවාතහැරලා ප්‍රඥාව මූලිකවන වීරියෙන් යුක්තව සියලුම කෙලෙසුන් නසලා. එතකොට සියලුම කෙලෙසුන් නසලා තියන්නේෙ කොහොමද කයේහි තියෙන අපේක්ෂාවාතරලා ප්‍රඥාව මූලිකවුන, වීරියෙන් යුක්තව. එ ප්‍රඥ්ඥාව මූලික වුණ වීරයකින් යුක්තවයි. එතකොට මේ කටයුතු සිද්ධ කරලා තියෙන්නේ. එතකොට කෙලෙසුන්ගෙන් නික්මීම සිද්ධ කරලා තියෙන්නේ. එතකොට නික්කා මිනෝ නික්මිලා. කොහොමද නික්මිලා තියෙන්නේ කයි අපේක්ෂාව අතහැරලා ප්‍රඥඥාව මූලික කරගත්තු වීරියෙන් යුක්තවයි, මේ කෙලෙසුන් කෙරෙන් නික්මිලා තියෙනවා. නික්කාමිනෝ. ගෝතම ශාසනම්මී. එතකොට මේ ගෞතම ශාසනය ගෞතම ශාසනයහි. එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශසනය කියනෙ එකයි අදහස් කරන්නේ නික්කාමිනෝ ගෝතම ශාසනම්හි. දේපත්ති පත්තා අමතන් විකයිය තේ කියන්නේ ඔවුන් කියන අර්ථයෙන්. පත්ති පත්තා කියල කියන්නේ මේ යම් පලයක් ඇත්ද අන්නේ පලයට පැමිණ. පත් යම් පලයක් තියෙනවද අන්නේ පලයට පැමණුනා කියන එකයි තීපත්ති පත්තා කියල විස්තර කරන්නේ. ඊළඟට අමතංවික් අයිහ අමතන් කියල කියන්නේ අමොත්තියෙනැඇත්තන් නිවන. ඊළඟට සඳහන් වෙන්නේ වකයිහ විගයිය කියල කියන්නේ බැසගත්තා කොයාටද නිවනට එතකොට නිවනට බැසගෙන නිවන අරමුණු කරගෙන ලද්දා ලැබාව ලැබවා ලද්දාා කියන්නේ ලැබුවා. එතකොට මේ නිවන අරමුණු කරගෙන නිවනට බැසගෙන නිර්වාණය තුළ මුොද්ද මුද්දහ කියන වචනය අදහස් කරන්නේ නොමිල කියන එක එකන්නේ වියදමක් නැතුව. නොමි මේ නිර්වාණය නැමති ධර්මයට බැසගෙන. එ අමතන්, විගය ලද්දා මුදා නිබ්බුති සංසිදවන ලද කෙලිස් දාහයන් ඇති. එතකොට කෙලිස් දාහයන් ටිකමුකද කරලා තියෙන්නේ සංසිඳවල නිබ්බූතින් පල සමාපත්තිය. සංසිදවන ලද කෙලිස් දාහයන් නැති පලසමාපත්තියට බුංචමානා අනු බව කරන්න. ර පල ස මාපත්තිය අනුභව කරනවා.නද. එතකොට මේ විස්තර කරන්නේ කවුරු පිළිබඳවද රහතන් වහන් සේ පිළිබඳව. එතකොට අපි පහුගිය ගාතාාවනොත්, රහතන් වහන් සේලා මාර්ගපලලාබී උතුමන් සියලුදිනාම සිහිපත්්චලා රිහත්්‍යයටනකං අට්ට සතම් පසත්තා කියන, ඒ කාතාව මූලික කරගෙන ඉතින් මේ කාතාවදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අරිහත් පල විමුත්තිය බොක්ති විඳමින්නන්න මේ අරහතන් වහන්සේ පිළිබඳව. නේද එෙනම් බුංචමානා ඒ අර්හත්ඵලය අනුභව කරනවා. එක තමයි ඒ ඒක උතුම්මෝ සංගරත්නේ, තුමූ ගුණයන්. ඒ ගුණානු භාවයෙන් සියලු දිනාටම යහපතක් සාාන්තියක් සෞභාග්‍යයක් උදාවීවා නැතං සුවපත් වේවා. එතකොටම තමයි නිකාාතාවේ වචන වචන අරගෙන අපි විස්තර කලොත්. අපි එකතු කොල්ල ගත් ොත් එහෙම යම් රහතන් වහන්සේ නමත් ස්තිර වූ සිතකින්, පිරිසුදූ කායවා සංබරයෙන් හා, වීරියෙන් යුක්ත වූ සහිත ප්‍රඥාවෙන් යුක්තූ ත ප්‍රඥාව සහිත පීරියෙන් යුක්ත වූ ගෞතම ශාසනයහි සියලුම කෙලෙසුන් කෙරෙන් නික්මුණද අමාමහනිමනට බැස නොමිලේම ලබපු පලසමවත්සුවය අනුභව කරන්නේ අරිහත් පලේට පැමිණේවේද ඒ සංගරත්නයහි ආනුභාවය උතුම්ය. ඒ සංගරත්නය ආනුභාවය උතුම් මෙය සංගරත්නය බලයෙන් සෝපත්තේවා. ඉදම්පි සංගයේ රතනම් පනීතන්. ඒ තේන සච්චේන සුවත්ති හෝතු. මේ තමයි මිකාතාාව තියෙන වචන වල තේරුමත් ඒවගේම සරල අර්ථයත් අප මේ කෙටියෙන් සඳහන් කරන්නටේ දුනේ. එතකොට මේ ජාතාව දෙස බලනකොට අපට හොදට පිෙනෙනවා නිකාාතාවේ රහතන් වහන්සේ තමයි මුලින්ම අරමුණු කරන්නේ ඒ සුප්ප යුත්තා කියලා. ඒ සුප්ප යුත්තා කිය එකෙන්. මේ රහතන් වහන්සේ ආරම්භ කරනවා සුපයුත්තා කියන කොට අපි කතා කළේ එතකොට කායවාක් සංවරයෙන් යුක්තව එෙමනැත්තං මැනවින් යෙදිලා තිනම් බුදුරජාණන් වහන්සේ මේ රහතන් වහන්සේලා පිළිබඳව දේශනා කරනකොට මේ දේශනාවිදි මහිතන්නේ අපටසිහිපච්චරන්ට පුළුවන් මේ විස්තර කරන්නේ මේ සම්මා ආචීවය වගේම මනසාදල්හියේ මේ කියනකොට ස්තිර වූ සමාදිය. එටකොට සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මා ආජීව කියන තොනම එකතු වෙනවා සරලව සිහිපච්චලොත් සුප්ප යුත්තා කියන වචනය තුළට. එතකොට වෙන වචනවලින් කියනවනම් මේ තමන් අර්යත්ඵලේට සූදානම් වෙලා තියෙන්නේ, මේ මේ පිරිසුදු භාවයෙන් යුක්තව. සීලයෙන් යුක්තව. මනසාදල් ලේන කියනකොට සමාධිය ගැන විස්තර වෙනවා. කොට මනසාදල්ලේන කියනකොට සමාදිය ගැන විස්තර වෙනවා. ඊළඟට වීරයි ප්‍රඥාවයි විස්තර කරනවා. වීරයි ප්‍රඥ්ඥාවයි කියන මේ ටික විස්තර කරනවා. එඇති මේ ටික කතා කරනකොට. ට සිහිපත්වෙනවනි අ සාමනේර ප්‍රශ්නය තුළ අඩංුවෙන දසනාමකින් තහයි කියන්නෙමු කක්ද කියලා එතකොට දහයයි කියල කියන එක අර්ථ දැක්වේ දස හන්ගේහි සමනාගතෝ අරහතී උච්චතය කියලා. කරුණු දහයකින් යුක්ත වනි ්‍රහතන් වහන්සේ කියන එකයි එක විස්තර කෙටියා දහස්ස එතකොට කරුණු දහය හැටියට ඉතිෙන්දි විස්තර කරන්නේ සම්මාදිිට්ටි සම්මා සංකප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සමාවායාම, සම්මාසති සම්මාඥාන සම්මාව්‍ය පොත්තිේ. මෙන මේ ටික තමයි මේ දහයක් හැටියර්තන දහන්නවෙන්නේ ආර්යෂ්ටායික මාර්ගය අංගාටයි. ඟට ඥාන බිමුත්ති කියන මේ දෙකයි එකතු වෙනකොට එතකොට මේ කරුණුටිකකින් යුක්තයි පරහතන් වහන්සේ ඒක මාර්තයක් තමයි මෙතෙන්දිත් අරගෙන තියෙන්නේ එහමනම් ඊළඟ පදයින් අපට ඒ තවත් ඉස්තර වෙනවා මොකද කය පිළිබඳව තියන අපේක්ෂාව අතහැරිලා තියන්නේ ය පිළිබඳව තිබෙන අපේක්ෂාව අතහැරල තමයි ප්‍රඥ්ඥාව මෝලිකවුන වීරයෙන් යුක්තව නිවනට පැමිණිලා තිබෙන්නේ. එතකොට මේ ආර අෂ්ටායිංක මාර්ගම එකතු කරගෙනපු කොටස කියන බව අපට මැනමින් සඳහන් වෙනවා. එතකොට කල්පනා කරගන්ට එහෙමනං මරහතන් වහන්සේ නමක් වෙනකොට, මේ ආර්යෂ්ඨායික මාර්ගයට එකතු වන ඥාන විමුත්ති කියන මේ දෙකත් එකතු එකතු වෙලා තිබෙනවා. එතකොට එහෙමනම් කායවා සංවරය පරමීන් ඇතිවෙලා තිබෙනවා එවගේම උහන්සේලාගේ ජීවිතාව ජීවිකාව ඉතාමත්ම පිරිසුදුව කත කරලා තිබෙනවා. එතකොට ඒ ටික කරුණු එකතු වෙනකොට ගේ ජීවිතය පොහටද ගමන් කරන්නේ නිවන කරාමයි. එමකද සීලය මිජීවිතේ නැතිවෙලාගියත් ආරක්ෂා කරනවා. එවන කය වචන සංවරයෙන් උණහන්සේලා හොයි තරං ගැඹුරට ගමන් කරලා තියෙනවද. සතර සතිපට්ඨානය වඩන යම් කෙනෙක් තුළ පවතින්නේමත් මීටිකමයි. එමකද, සිට දකිමින් වාසය කරනකොට සිතට පැමිණෙන අකුසල සිතිවිල්ලක්කත් සිතේ නැගෙන්ට ඉඩ දෙන්නේ නෑ. එහෙමනං මේ ආර්්‍යෂ්ඨායික මාර්ගයේ අනි පැත්ත. එකල කියන්නේ මේ ආර්යෂ්ඨායක මාර්ගය අනිත් පැත්ත කියලා කියන්නේ මේවා සම්මාවෙන්නේ නැතුව. වෙන පැත්තකට ගමන් කළොත්. එතකොට සම්මාධිට්්‍යිය නැතුව මිත්‍ය අදෘෂ්ටියක් පැමණුණොත්. නේද? ඒ තැනැත්තා කායිවාකාදී සංවරයෙන් යුක්ත පුද්ජලයක් වෙන්නේෙ නෑ. එහෙමනං සතර සතිපට්ඨානය තුළ ගමන් කරන පුද්ජලයා මේ හැම දේකින්ම සංවර වුණ පුච්චලයෙක් පවට පත්වටවා. එතකොට එහෙම සංවර වුණ පුච්චලයකුට තමයි නිවන කරා ගමන් කළ හැකි වෙන්නේ. ඉතින් මහිතන්නේ, පිළිබඳවද කතා ප්‍රවෘත්තින් අපි හොඩක් දන්නවා අපට මතකයි මහිතනිමේ කවුරුද්දන්නවා අර අම්බ කාදක තිස්ස හාමුතුරුවන්ගේ කතාව. අම්බ කාදක තිස්ස හාමුතුරුවෝ කියන්නේ ලංකාවේ අපට අහන්ට තිබෙන ලොකුම නියන් සමයක් ඇතිුණු කාලයක්. ඒ නියන් සමය කාලේ මෙමිනිටියාසාය කියලා හඳුන්නනවා වළගම්බා රජ්ජුරුවන්ගේ කාලේදී ඒ එලක කියන්නේ කිර්සුවර්ෂ එක විතරවාගේ කාලෙති ඇැ මේ නියන් සමය ලංකාවට පැමණුණේ ඒ කාලෙදි ලංකාවේ බෝරහතන් වහන්සේලා වැඩ හිටියා දැන් ගොුණපුරන මහා සංගරාත්නයක් වැඩහිටියා මහිතන මේ කතාව කාටත් මතක ඇති නමුත් නැවත මතක් කරන්න අපි මතක් කරන්නං දවසක් හාමුතුරු නමක් ගණනකින් ආහාර නැතුව මහමග වඩිනවා. උනාහන්සේ දකිනවා එකම්ඹගහක් ඒ අමගහේ ගෙඩි ඉදිල තිබෙනවාඒවගේම ඉදිච්චි ගෙඩි වැටිලක් තියෙනවා. උනාන්සේ අඹගහ නඟට එනවා කවුරුත් අඹගහළඟ කවුරුත්තකින්ට නෑ අඹගෙඩියක් පිළිගන්නවාගන්ට. එදිින් උණහන්සේ ටිකක් වෙලා ඉන්නකොට උන්හන්සේගේ කය දුබලයි දෙන ගණනකින් ආහාර නැති නිසා, දානිව වලඳපු නැති නිසා උනහන්සේට කලන්තේනවා. ඉතින් එහෙම ඉන්නකොට එතෙන්ට පැමිණෙනවා ඉතරා ගොවි මහත්මේ.ඒ ගොයි මහත්මය හාමුදුරුවෝ දැකල උණහන්සේගේ විහෙසගත්තිය තේරුම් අරගෙන අඹගෙඩියක් අරගෙන මිරි කළ හාමුදුරු අන්වහන්සේට වලඳන්ට සලස්වනවා. ඊට බස්සෙමේ උපාසක මහත්තයක් කල්පනා කරනවා හාමුදුරෝ ගිලන් වෙලාඉන්නේ. ඇවිත ගණ්ටත් අපහසුයි සහාමුදුරුව මෙතන දමලයන්ට ඕනනේ මම අපේ ගිතෙට හාමුදුරුව එක්කරගෙන ගිහිල්ලා උණහන්සේට පුළුවන් විදිහට ඇප උපස්ථාන කරලා උණහන්සේට වඩින්ට සලස්සනවයි කියන අදහසින් හාමුදුරුවන් වහන්සේ අරගෙන කරඋඩින් තියාගත්තා හරි තියාගත්තා අමත් එකතු කරගත්තා ගෙදරට යනවයි අනකොට හාමුදුරන් වහන්සේ කල්පනා කරනවා මේ පුච්චලයා මගේ තාත්තනිමේ මගේ සහෝගොදරයෙක් නෙමේ මගේ සහලයේ ඥාතිවරයෙක් නෙමේ මගේ ඥාති සම්බන්ධයකුත් නෑ එවගේම මම දැකලපුරුදු අඳුරන හිතවත් යාළුවෙක්වත් නෙවෙේ. එමනම් ඇයි මේ පුච්චලයා මාවම කරමතින් අරගෙන යන්නේ කල්පනා කරන කොට හාමුදුරුවන්ට මතක් වෙනවා මං රැකපු යම් සීලයක් තිබෙන මද අන්නේ නිසාතමාමී පුද්චලයාමාව මිහිමාරගෙන යන්න කියලා. හාදුරු අන්වහන්සේට උනාහන්සේගේ ජීවිතයේ අතීතයේ සිහිපච්චරගෙනෙනවා ඒ රැකපු සීලය ඒ රැකපු සමාදිය ඒ රැකපු විදර්ශනාව මේ සියල්ල උණහන්සේට සිහිපත්වෙනවා සිහිපත්වෙනකොට අතීතේ දකින උන්න්නහන්සේට හිතේ ලොකූ ප්‍රසන්න භාවයක් ඇැති වෙනවාඒ වගේම හිතේ ලොකු ප්‍රීතියක් කටගන්නවා මේ ප්‍රීතියම පාදක කරගෙන උණහන්සේ විදර්ශනා වඩනවා. ඒ විදර්ශනා වැඩීමී බලෙහින් උණහන්සේට පුළහන් වෙනවා අරඋපාසක මහත්මයගේ කරවඩදිම සියලුම කෙලෙසුන් අසලා උතුම්මූ අරිහත්තේ සාත්සාච්චරකන්ට. ඉ මේ ගාථාවේ කිව්ව කරුණු සියල්ලම මේ කතාව තුළ තිබෙනවා. උනාාන්සේගේ වීරිය කොහොමද. මෙ කය පිළිබදව තිබෙන අපේ ක්ෂාව කොහොමද. එවගේම ප්‍රඥාව කොහොමද. උනාාන්සේගේ කායවාක් සංවරය කොහොමද එම නං හිතල බලන්ට ඒාත් ඒ ඒ කතාව තුළම ගාතාවේ තියෙන සියල්ලොම කරුණු ටික දකින්ට පුළුවන් වෙනවා එතකොට මෙන මේ විදිහටයි අයහත්තය සඳහා ගුණ දහම් සම්පූර්ණ කරගත්තේ එහෙමනං ඒ සීලාදී ගුණයන්ගෙන් යුක්ත ඒ මේ දැඩිවූ මනසක් තියෙන එක ැන සිත ලේසියෙන් වෙනස්වෙෙන්නේ නෑ හොඳ සමාධියයක් ඇතිකරගෙන තියන්නේ ඉතින් ඒ සමාධිය හිතේ තැම්පච්චම ඇතිකරගෙන තියෙනවා ස්තිර වූවි එකක් ස්තර වූ සමාධියයක් ඇතිවිකර ගන්ට වෙන කොට ඒක ඉස්තිරස්ම සමාධිය ඇතිවෙන්නේ අපි දන්නවා පට මධ්‍යාන දති අධ්‍යාන ති අධ්‍යාන චතුත්ත අධ්‍යාන කියලා සූත්‍රපිටකේට අනුව අධ්‍යාන හතරක් අවිධර්ම පිටකේට අනුව පට මධ්‍යාන දති අධ්‍යාන තිති අ්‍යන තති අධ්‍යාන කියලා ඒ පංච මධ්‍යාන කියලා අදිහාන පහක්ති බෙනවා. සමාපත්තීන් වසීන් අටක් තියෙනවා. ආකා සඥායතන විඤ්ඥාංචායතන, ආකීංච්ඥායතන, නේවස්ඥා නාස්ඥායතන කියලා මේක සමාපත්තීන් වසයෙන් අරදිාන හතරත් එකතු කල්ලා අටක් වසයෙන් සඳහන් කරනවා. එහෙමනම් ඒවයේදැන්පට මධ්‍යානයට වලා බලවත් දති අධ්‍යානය එහෙම. එක එක බලවගෙන් බලවත් වෙලා යවිදිල්ලා ආකා සං්ඥායතන වි්ඥාණංජායතන ආකංච්ඥායතන නේවස්ඥා නා සංඥායතනාදී සමාධීන්ට පැමිණෙනකොට සිත ඉතාමත්ම සංසුන් සිත විෙනස්වෙන්නේ නැති තරමටම සංසුන්. එනිසා එවානින් ජාබි සංකාර හැටියටත් සංස්කාර ධර්මයන් විස්තර කරනකොට විස්තර කරටවා. ඉරිං ඊටත් වඩා බලවත් පින්නතුනී ෂෝවාන් පලය. එවගේ ඊටත් වඩා බලවත් සකුදාගාමී පළය. මොකද අර නේව සඥානා සඥ්ඥායතනයටත් නීවර නොවලින් ලොකු බලපයමක් සිද්ධ කරන්නට පුළුවන් කෙලෙස්සුන් නසලනේ කෙලෙස්ටික දුරු කරලා බිතරයි. නීවන්න ධර්ම දුරු කරලා ඈතට ඇත් කරලා. එතකොට නිවන්න ධර්ම දුරු කරලා තියෙනවා? ඈතට ඇත්සල්ල තියෙනවා නීවන්ද ධර්මියන් නසල නෑ. සෝවාන් මගඩුුවනට එනකොට ඒ සංයෝජන ධර්මත් වනක් නසලා නීවන්න ධර්මියන්ට ලේසියෙන් කිිට්ටුවෙන්ට බැරි විදිහෙට සකස් කරලා. එතකොට විචිගිච්චාව සම්පූර්ණිින්ම නැතිවෙලා ගිහිල්ලා. ඉළඟට අභිදන්නවා සකුදාගාමී වෙනකොට කෙලෙස් ධර්මියන්ගේ ශත්තිය හීන කරලා. ධර්මයන්ගේ බලයාඩු කර දමලා.ඒවගේ මානාගාමී වෙනකට සංයෝජන ධර්ම පහක්ම සිතිින් දුරු කරලා දමලා. අරයහත්තට පත්වෙනට සියල සංයෝජන ධර්මයන් රූපරාග, රූපරාග මාන උද්දච්ච අවිද්‍යා කියන සියලෝ සංයෝජන ධර්මයන් සිතින් නිවච්චරල දමලා. එකොට බලන්ට ඒ එහෙම වෙනකොට හන්සේගේ සමාධිය කිසි ලෙසකින්වත් සොලවන්ට පුළුවන්ක මක් නෑ. නීවන්න ධර්මයක් ඒ සිතට ඇතුල්ලෙන්ට විදියක් නෑ. ඉනිසා ඉතා ශක්තිමත් සිතක් ඇතිකර ගණට පුුවන් සමාධයක් ඇතිකර ගණට පුළුවන්. ඒක ඇතිකර ගත් එක හොමද කය පිළිබඳව තියෙන අපේ ක්ෂාවාත ඇරිය. අත ඇරල තමයිඋුණහන්සේ සාමය නිවනට පැමුණුණේ. බලන්ට කයතිබේ පිළිබඳව තිබෙන අපේක්ෂාව වීරයෙන් යුක්තව අතයරපු මොහොතක් තමයි බුදුරජාණන් වහන්සේගේ ඒ බෝසතාණන් වහන්සේගේ චතුරංග සමන්නාගත බීරිය අපි කවුරුන් දන්නවා එදා බෝමැඩදි ඒ බෝසතාණන් වහන්සේ බෝමැඩ අබිදන්නවා වාඩි වුුණා, ඒ මේ වජරාසනය මත කුසතන අටමිට එලාගෙන වැඩ හිටියා. එම වැඩ ඉඳලා උන්වහන්සේ සිහිපච්චලේ මේ සරීරේතියන ලේත් මසුත් වියලීගයොත් වියලීගියාවේ. මේ සරීරේතියන ඇටත් නහරත් සමත් ඉතුරුණොත් ඉතුරු වුුණාවේ. මම සම්මා සම්බුද්ධත්තය ලබල බිසක් මෙතනින් නැහිටින්නේ නෑ. අය පිළිබඳව තිබෙන අපේක්ෂාව කොච්චරද. චුට්ටි අපේක්ෂාවක්වත් නෑ. සියල්ලුම අපේක්ෂා වන්න අත හැරල දැම්මා. මේ කයේ තියන ලේ වෙලී යනවනං මස් වියලී අනවනං මොනවද ඉතුරු වෙන්න කියලබලන්ට. ඉළඟට හිතල බලන්ට ඇට නහර සම කියන මේ ටික ඉතුරු ඉලාගියත් නැකටි නෙනැ. නිතන්ට කොයි තරං ශක්තියක් ද කොයි තරම් බලයක්ද වෙනවචනවලින් අපි කිව්වොත් මම මෙතනමිය පරලව ගියත් සම්මා සම්බුද්ධත්තේ ලැබුණි නැත්තං නැකටින්නේ නැ. ඒතරන් දැඩිවීරයක් තමයි වහන්සේ තුළඉන් මොහොතිති ඇති වනේ. මේ වගේ කය පිළිබඳවතිබෙන අපේක්ෂාව අතහැරල තමයි අපට තමන් කරන්නට වෙන්නේ. දැ සමහර වෙලාවට හිතන්ට හභිභාවනා කරගෙන යනකොට අපිත් කයෙහි වේදනාවන් ඇතිවෙනවා. කයහි වේදනාාවන්න ඇතිවෙනකොට අපි මොකද කරන්නේ ඒ වේදඩාවන් මෙිනෙහි කරනවා. ඉවසගෙන ඉන්නවා. සමාරවිලාට කකුල කැඩෙන්ට යන තරමට තදිින් වේදනාෙන්ට පුළුවන්. ඒම තදින් වේදනායනකොටත් අපි මොකද කරන්නේ. ඉවසාගෙන මිනිහි කරනවා වීතනවෙක්ක ගැටන්නේ නෑ. ඒම ගැටන්නෙත් නැතුව ඉවසාගෙන මිනිහි කිරීමම තමයි අපි වනිමනට පමණුවන්ට මේ කකුල කැඩිල ගියච්චමක් නෑ කියලා ඉන්න පුළුවන්කම. එකනේ එදා සිතුල් පෞ්දිි වැඩහිට පුහාමුදුරුවෝ උදරයේ පැලිලා යනකම්ම බීතනාව ඉවසුවා. උණහන්සේ ගල් එනක භාවනා කළේ දැඩි ලෙස උදරාවාදයක් හැදුන ඒ උදරාබාදයෙන් පෙරලි පෙරලි ෙදිරිකානකොට ළඟකොටියේ ඉන්න හාමුතුරු ඇවිදිල්ලා විමසළමනුකද කියලා උණහන්සේ අහනවා ඔබ වහන්සේ භාවනා කරන කෙනෙක් නේද ඔහොම කරන එක සුදු සුද අර කෙදිරිගගා පෙරලෙන එක මෙහාමුදුරන් වහන්සේ එකට පිළිතුරු දුන්නේ කොහොමද අරවීදනාව ීවසගෙනී තලා ඉවසගෙන ඉන්න කොට මොකද වනේ උහන්සේගේ උදරයෙන් පෙළිලගියා. කොයිතරං වීරයක්ද ඒ වේදනාවේක ගැටනිින ගැටිනි නැතු ඔන්වහන්සේට පුනුවන්කමක් තිබුණා ඒවේදනාව තුළ සිත පිහිටවන්ට. එහෙමනං ඒ වීරයේ යුක්ත වුණේ ප්‍රඥාවෙන්. ඒ නිසාම ඔන්න්නවහන්සේට සියලුම කෙලෙසුන් අසාන්ට පුළුවන් වනාා උදරේ පැලිනවත් සමගම. එෙමන ඒ ටික පෙන්න ලාර හාහන්තුරන්ඉංහානවා සාමී නිදැන් ඉවසුව ඇත්ද කියලා. එතකොටත් රහත් අන් වහන්සේ නමක් වෙලා. එතකොට හිතන්ට ඒ තරමටම ඉවසල තමයි මේ කය පිළිබඳවති බෙන අපේක්ෂාවන් සියල්ල අතහැරල තමයි මේ නිවනට පත්වෙෙන්නේ. ඇයි මෙ කය මගේ කියලා අල්ලගෙන ඉන්න තා කල් තමයි අපට කය පිළිබඳව අපේක්ෂාවන් තියෙන්නේ. කය මේ සරීරයකාගෙද මගේ. මගේ සරීරයේ තමයි මම පරිස්සංකරන්ට හදන්නේ. එමනං මගේ නොවන බව මේ ශරීරයේ පිළිබඳව දකිනවනං හිත පිළිබදව දකිනවනන්. සිතෙන් කය පිළිබඳවල්ලා ගෙන තිබෙන ගතිය නැති කරලා දමනවා. එම නැතිකල්ල දමනකොට ඒ සිත ගමන් කරන්නේ කොයාටද මේ වීරියෙන් නිවනකරා ගමන් කරනවා එවගේම ප්‍රඥ්ඥාවෙන්. වීරියම් මිස මුසුවෙන්නේ ප්‍රඥාවත් එක්ක එම ප්‍රඥාවත් එක්ක මුසුවන වීරියෙන් තමයි පුළුවන්කමක් තියෙන්න්නේ මොකක්ද කෙලෙස්සුන් ටික නසල දමන්ට එතොට කෙලෙස්සොලින් නික්මෙන්න්ට පුළුවන් වෙන්නේ වීරය වැඩුවට ප්‍රඥාව නැත්නම් වීදනාවක් අපි තරහාවෙලානම් ඒ අමාරක මේක් අපි තරහ වෙලා නම් අපිට මේ කෙලෙස් ටික නසාගන්ට පුළුවන්කමක් නෑ විදන්නවා සමාරහාමුදුරන් වහන්සේලා සක්මන් කරලා පාදය පැලිලා ලිබැක්කරෙනකොට ධනගගා සක්මන් කලා. ඒ තරන් දැඩිවීරියත් කරගෙන උණහන්සේලා මේ කෙලෙස් ටික නසල දැම්මේ. ඉතින්ඒ කෙලෙස් නසන කොට එකට එකතු කොරගත් අමොකක්ද වීරයට එකතු කරගත්තා ප්‍රඥාව. එමන වීරියත් ප්‍රඥාවත් එකට එකතු කරගෙන එතනින් එගොටට ගමන් කලාා නිවන කරා ගවන් කලාා එමනම් මේ සූත්‍රයෙහි මේ ගාථාවේ ඒ බව තමයි විස්තර කරන්නේ එතකොට මේක තමයි මේ තතාගතියාණන් වහන්සේගේ ශසනය. එතකොට අන්නේ තතාගතියාණන් වහන්සේගේ ශසනයේහි මේ අය මොකද කරන්නේ පත්ති පත්තා මොකදද කරන්නේ යම් පලයක් ලැබු අද න්නේ පලයට සමවදිනවා. එ පලය තුළ පැමිණවාසේ කරනවා. එ පලට පැමිණෙනවා. අර්හත් පලට පැමිණෙනවා. මේ මාරිහත් පලය ලබා ගත්තේ ලද්දා මුදා නිපති. කොයි විදිහටද ලැබුණේ මේක අපට නොමිලෙම ලැබුණේ. නේද එතකොට නොමලෙම ලැබුණු මේ නිවනට තමයි උණහන්සේලා නැතම්මි පල සමවතට තමයි සමවදින්නේ. නිවනට සමවදිනවා. එමනන් රහතන් වහන්සේ නමක් මේ දෙහාන සමාදිය බලවත් වූ සමාධියයක් ඇතිකරගෙන තිබෙනවනන් උණහන්සේලාට දිනහතත් උතුම් මෝ නිරෝධ සමාපත්තිය තුළ වැඩයින්ට පුළුවන්. ඒ දිනහතගත වෙනතුරු උනාහන්සේලාගිචී විතයට තියා, උනාහන්සේලා පරිහරණය කරන සිවරට පාතරයටවත් කාටවත් කරදරයක් කරන්නට බෑ. සඒ නෙමේ නිර්වාණ පල සමවතට නතන් නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉන්න කෙනෙකුටය මේ ගිනි ගොඩක් ගහලා ගෙන තිබ්බත්උුණහන්සේලා මරණයට පත්වෙෙන්නේ නෑ. එද පිරිනිවන් පාලනෑ සිවරකටවත් හානියක් වෙන්නේ නෑ. ඒමනන්. ඒ තරං ශක්තිමත් ඒ තරම් බලයක් තිබෙනවා මේ පල සමාපත්තිය තුළ. එතකොට ඒ විදිහ පල සමාපත්තියක් අනු බව කරනවා නොමිලේම ලැබුණ එකක් අනු බව කරනවා. තිරි මේ කාර්තාව මතක් වෙනකොට මතක් වෙනවනීද කසී භාරද්දාාජ සූත්‍රය. කසී භාරද්දාාජ සූත්‍රයේද මේ බුදුරජාණන් වහන්සේ, අර දක්කිිනාගිරේ එක නාලායන් කියන ඒ බමුණු ගමයහිීටපු කසී භාරද්දාාජ, බාරද්දාාජ පරම්පරාවේ. එ භාරද්දාාජ බමුණගේ කුමරු වැඩ කරන සීසාන තැනට වැඩියා. පිණඩ පාත වැඩියේ. ඒ වෙලා වෙනකොට බැමිණි පන්සීයක් පිරිසත් එක්ක කිරි ආහාර සකස් කරගෙන ඇවිදිල්ල තිබුණා අර කුඹරේ, මේ වැඩකරනායට ආහාර දෙෙන්ට කට්ටියම එකතු වුණා ඒවිලාවෙ තමයි ලෝතරා බුදුරජාණන් වහන්සේ පිඩපාත වැඩිය නැමේ කසී භාරත්්දාජ බමනට ඇතිවුණ සිතිවිල්ල අපි දන්නවා මේ අපි කුඹුරු හාල මහන්සි වෙලා පොහොම අමාරුවෙන් තමයි ආහාරපාන ගන්නේ මේ ශ්‍රමණයා මෙතෙන්ට පැමණුණ නිකම් ආහාරගන්ට සිතිවිල්ලෙන් යුක්තව තමා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන්නේ අපි මේ වපුරල හාලා මේම ටික කල්ලා තමයි මේ ආහාරගන්නේ ඔබත් එහෙම ආහාරගන්ට එතකොට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මමත් හාල වපුරල කසිත්වාච වපිත්වාච පුංචාමීදී මමත් හාලවපුරල තමයි මේ ආහාරනුභව කරන්නේ එතකොට තමයි කසී භාරද්දාාජ බමුණහන්නේ මේ ඔබේ ඔබ හාලාවපුරල ආහාර ආනුභව කරනවා. එනමුත් ඔබේ නංගලංවා පාලන්වා බලිවත් දේවා. මෙනමවා ඔබේ නෑ නගුල්කෝ මේ මේ හීවැල්කෝ කෝබේ හරක් එ මොකුත්ම ඔබ ළඟ නෑ ඔබ හෙම ඇතු කොහොමද කියන්නේ. හාලා වපුරලානු පව කරනවයි කියලා. හාන්ට වපුරන්ට මේ කටයුතු කරන්ට මේ මේ භාජන ටික මෙන්න මේ ටික ඕන වෙනවා. වනැතුව කොමදොබ හැව කොහොමද පැපපුරුවේ කියල තමයි බුදුරජාණන් වහන්සේගෙන් කසී භාරත්්වාජ බමුණහන්නේ. ඒවිලාේ තමා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ හිරී ඊසා මනව යොත් තම් පඤ්ඥාම යුගඩංගලං ආදී වසයෙන්, මේ තමයි මම අනුභව කරන විදිහ. හිරි ඒසා මනෝ යොත්තං. මේ විදිහයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නද මේ සද්ධ බීජං තපෝ උට්ටි සද්ධාව තමා මට තියෙන පීචටික සද්ධහ බීජම්, තපොෝ උට්ටි තපස තමයි වැහිවතුර. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ කසී භාරත්තාජට විස්තර කල්ලා දෙනවා කොහොමදමංඌ වපුරල හාලා අනුභව කරන්නේ කියලා. එෙද හාලා බපුරලා අනුභව කරන්නේ කොහොමද කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනං ඒ වපුරුලා අනුභව කරන්න මකද අමත වූ පලය. අමත වූ පලේ කියන්නේ නෙවන් පලය නිර්වාණය. එහෙමනං නිර්වාණී අනුභව කරමින් තමයි උහන්සේලා මේ රහතන් වහන්සේලා වාසය කරන්නේ. එතකොට උණහන්සේලා සංසිඳවන ලද කෙලෙස් දාහයන් ඇති සංසිදෙව්වා මනවද කෙලෙස්ථාහයන් කෙලෙස්වලින් උන්හන්සේලා ආයේ දැවින්නේනෑ. ඒ නොදැවෙන තත්ත් ඒකට පත්වෙලා තිබෙනවා එහෙම පත්ය පත්වෙලා මොකද වෙන්නේ උන්හන්සේලා මේ පල සමාපත්වීන් අනු භව කරනවා. බුංචමානා අනු බව කරනවා. එමනන්ඒ පල සමවත්වීන්ට සමවැදිලා උණහන්සේලා මේ ලෝකයේ වැඩඉන්නවා ඒ සංගහනුභාවය තමයි මෙටෙදි මේ ආසීර්වාද කරන්නේ. ඉරි අපි දන්නවා අර්හත් පල සමාපත්තිය ගැන සඳහන් කරනකොට සෝපදිසේස අනුපදිසේෂ කියලා අපි දෙකක් විස්තර කරනවා. නිවන ගැන විස්තර කරනකොට. එත ඩ නිවන කියන ධර්මතාවය සෝපදිසේෂ, අනුපදිසේෂ වසයෙන් විස්තර කරනවා සෝපදිසේෂ කියල කියන්නේ අපි ජීවත්ව ඉන්න කොටම නිවනා අවබෝධ කරගන්න එක. එක ඇ එතකොට අපට මේ ලැබුණු පංචස්කන්දය තියෙනවා. නිරූප වීදනා, සං්ඥා සංකාර විඤ්ඥාන කියන, පංචාස්කන්දයේ ඇතිවම අපි අරිහත් පලට නැතන් නිවනට පැමිණටවා. එක හඳුර්න්නනවා සෝපදිසේෂ නිර්වාණ දහතුව හැටියට. ඒවගේ අම්ම ොහොතකද මේ පංචාස්කන්දේ අතහැරල රහතන් වහන්සේ නමක් පිරිනිවන් පානකොට උණහන්සේට ලැබෙන්නේ අන්නර අනුපදිසේෂ නිර්වාණධාතුව. පංචස්කන්දයෙන් තොරව ලබාගන්නා වූ නිවනක් ලැබෙනවා. නිසා නිවන මේ විදිහට විස්තරවෙනවා. එමන නිවන කියන එක තුළ මේ ඉතා හොඳින් ගතකර ගන්ට ලැබෙනවා. එතකොට මේ ශාසනයේ කියලා කියනකොට පරිාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද වසයෙන් විස්තර වෙලා තියෙනවා. පරිියාප්ති ශාසනය ප්‍රතිපත්ති ශාසනය ප්‍රති. වේද ශාසනය කියලා. එක තමයි මේ කාාතාාවෙනුත් විස්තරවෙන්නේ පරිාප්තිය කියල කියන්නේ ධර්මය ඉගෙනගන්න එක ප්‍රතිපත්තිය කියල කියන්නේ ධර්මය පිළිප්‍රදිනක ප්‍රතිවේදය කියල කියන්නේ ඒ ධර්මය සාත් සාච්චරගන්න එක. එහමනං මේක තමයි ශසනය කියල කියන්නේ. පරිියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද ගෞතම සාසනය. එම කෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළයි ඒක විස්තර කරන්නේ. එතිින් තව පැත්තකින් කියනකොට. අ ආරභත නිකමත යුන්දත බුද්ධ සාසනයේ කියලා විස්තර කරනකොට. එතන සාාසනය බුද්ධ ශාසනයේ කියලා අදහස් කරන්නේ. අපි ගීනවානි දැන් ශාසනයේ පිරිහෙනවා හෙමයි කියලා ශාසනයේ පිරිහෙන්ඩ දෙයක් නෑ මොකද ශාසනය ගත්තොත් පරිාප්ති ප්‍රතිපත්ති ප්‍රතිේදයන්. පිරිහෙන්ට පුළුවන් නමුත් ශාසනයේ කියන අනික් පැත්ත තමයි සීල සමාධි ප්‍රඥා කියන එක. එතකොට ඒ සීල සමාධි ප්‍රඥ්ඥාවන් තුළ තමයි නිරථවෙන්ටයි කියලා ආරභත යුන්දත බුද්ධ ශාසනයේ කියන මගාතාව තුළින් විස්තර වෙන්නේ අනි පැත්තෙන් විස්තර වෙනවා මේ පරිාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද වසයෙන් මිසාසනය. එතකොට මෙන මේ බුද්ධ සාාසනයේ තුළ වැඩඉඳමින් උණහන්සේලා මෙ මහා බලයක් ඇතිකරගෙන තිබෙනවා. ඒ බලය අසීමිතයි. මොකද සියල්ලුම කෙලෙසුන් නසලා. ඇයි උන්වහන්සේලාට නැතිකරන්ට දෙයක් නෑ. කය පිළිබඳවපේචක්්ෂාවක් නෑ. මම කියන හැඟීමක් උන්වහන්සේලා තුළ නෑ ඉන්සාමේ කය මගේ කියලා නැවත අල්ල ගැනීමක් නෑ. ඒ සියල්ල අතහැරල දමල තිබෙන්නේ. නික් මිලාතියෙන්නේ ඒ තුළින් එහෙමනම් ඒ උතුම් රහතන් වහන්සේලාගේ ආනුභාාවය. නද ඒක තමයි ඒ රහතන් වහන්සේලාගේ බලය ඒ බලයෙන් උහන්සේලාට මේ සියලු දෙන මේ බලයෙන් උන්වහන්සේලාගේ බලයෙන් මෙසියලු දිනාටම යහපතක් වීවා කියන එක. බලන්ට අංගුලි මාල හාමුත්‍රරෝ ගැන හිතන්ටකො උුණහන්සේලා උන්වහන්සේ කොච්චර පැවිදිවෙන්ට පෙරාතුව මිනිසුන් මැරුවද. නවත් පැවිදි වෙලා ඇති කරගත්තෝ ඒ ජීවිත කාලයේදී. උන්හන්සේ ඒ ආරක්‍ෂා කරගත්ත ්‍රානගාත සිික්‍ෂාපදය මිනිහි කරලා. ම මේ උපන් දවසේදලා ආර්යජාතිය උපන් දවසේඉදලා සතෙක් මැරුව නෑ. ඒ සත්‍යානු භාවයෙන් මෙ මවටත් මේ දරුවටත් යහපතක්වේවා දරවා මේ ලෝකයේ එිය දකින්ට බිහිවෙන්ට කසිම කරදරයක් බාධකයක් ඇති නොවේවා කියල කරන අදිිෂ්ඨානයම කොච්චර බල සම්පන්නද කියන. එහෙමන උනාන්සේලා අරිහත් පල විමත්ති අධිෂ්ටාන කරන නන් කොයි තරං බලයක් ඇද කොයි තර ශක්තියක් ඇද අවිිදන්නවා එධර සංකිච්ච පොඩි හාමුදුරුවන් වහන්සේ. අම් හොරුන්ට හෝනා හෙද? සංකිච්ච පොඩි මුදුරුවන් වහන්සේ හත් අවුරුදු අයසද අරහියත්තයට පත් වනේ ඉතින් සැරියුත් හාමුදුරන් වහන්සේගේ ශිෂ්්‍ය හාමුදුරු නමක් හැටියට මේ දවසක් කාමුදුරුවරු හැට නමක් මේ කැලේකටයන්ට වස්කාලයේ භාවනා කරන්ට බුදුරජාණන් වහන්සේගෙන් අවසරරගත්තා ුදුරජාණන් වහන්සේ වෙලා මේ හාමුදුරන් වහන්සේලාට ප්‍රකාශ කරනවා හිනම් සැරියුත් හාමුරුවොත් මොුණ ගැහිලා යන්ටයි කියලා මේ හාමුතරන් වහන්සේලා සරියොත් ආමුතරෝලඟට වැඩියයින් පස්සේ සැරියොත් ආමුදුරණන් වහන්සේ තමන් ලඟ වැඩහිටපු පුංචි සංකක්් චහාමුතුරුවන්ට කියනවා මේ සකි චහාමුතරොත් එක්තරගෙන අන්ටයි කියනවා මේ ආමුතරන් වහන්සේලාට සැරියොත්තාහාමුතුරන් වහසේ බුදුහාාන්තරෝ සැරියොත්තාහාදුරන් වහන්සේ ළඟට එව්වා සැරියොත් හාමුදුරන් වහන්සේ මෙපුංචි හාමුතුරුවෝ දුන්න කැලේටෙක් කරගෙන යන්න කැලේටි ගිහිල්ල බවනා කන්නවා. ඉතින් ගෙදරින් තරහා වෙලා පැමණු උපාසක මහත්ම කැලෙෙන් ඇවිදිගෙන යනකොට හාමුතුරරු දැකලා හාමුතුරු ඟ නත්තර වෙලා කාලයක් ඉන්නවා. න්සිලා භාවනා කරමින් වැඩ ඉන්නවා. ඉතින් මේ උපාසක මහත්තයට ටික කාලයක් යනකොට අර තරහ ගතිය හිතන් අතෑරි ලගේල්ලා අපහු ගෙදර මතක් වෙනවා. දූදරුවෝ ස්වාමිතියනිය මෙයයි මතක් වෙනකොට මෙයාාට හිතෙන මං ආපහු ගෙදරයන්ට ඕන කියලා. එ නිස්සාමකද කරන්නේ හාම් දරුන්ගෙන් අවස්සරාරගෙන මෙ ආපසු ගෙදරයන්ට යනවා. යනකොට මහකැලී මැද්දදී. මයාට රංචුවෝකට අහම්බ වෙනවා. හු රං්චුවක් කම්බ වෙනවා. මේ හොරු රංචුව කියල කියන්නේ නිධානයක් ගන්ට සූදානම් වෙන පිරිසක්. එමේ අය මෙයා වල්ල ගණාමොකද නිධානට බිල්ලක්තින්ට එ ඒ කාලීදලම නිදංගන්ට බිලිදීලා තියෙනවා. නේද. හරිින් මේ මෙයා මේකට අල්ලගෙන ඉන්නකොට මෙයා කියනවා මොකදද මෙහම කරන්නට එපා මට දරුවෝ ඉන්නවා බිරිදක් ඉන්නවා ඒගොල් හොයාගෙනෙඒ මොකක්ද උනේ කියලා හොයලා බලයි තකොට ඔගොලන්ට එතනින් කරදරයක් වෙයි එම කරදරයක් නොවන කවුරුත් හොයා බලන්න ඇති පිරිසත් මේ කැලේම ඉන්නවා. අන්න ඒගොල්ලන්ගින් කෙනෙක් අරගෙන ඇවිදිල්ල පිල්ලට දෙන්ට. මේ පාසක මාත්‍යමය කවුරු කෙනද කියන්නේ අර වැඩයි අරන්නේ වැඩ ඉන්න හා මුතුරන් වහන්සේලා ගැන. මේ හොරුනොත් ඒ අදහසට කැබෙති වෙනවා. මේ හරු ිහිල්ලා හාමුදුරුරු ටික රැස් කරවගෙන මෙ හොරු කියනවා අපට මේ නිධානයක් ගණ්ඩ තියෙනවා එක නිසා එක්කෙනෙක්කෙන් ටෝන මිතනින් කියලා එතකොට එතන ඉන්න ප්‍රධාන හාමුදුරුවන් වහන්සේ කියනවානි කාන්දුරුට් එහෙන උබහන්සේලා කවුරුත් අඩින්ටපා මම යන්නන් එරිින් අනික් කාදුරු ඒකට කැමැති වෙන්න දෙවැනි හාමුදුරුවොත් එහෙම කියනවා මේ විදිහයට එකිනිිකා වහන්සේලාම යන්ට සූදානම් වෙන මේක අහගෙනට පු සංක චාමුදුරුවන් වහන්සේ අවුරුදු හත්තේ පුංචි හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා සමින් වහන්ස. උඹ වහන්සේලා මේ කැලේට වඩිනකොට සැරියොත් මහරහතන් වහන්සේ මාවත් එක්කරගෙනයන්ට යිකිව්වා. හ ඔබවහන්සේලාට තව කෙලෙස් නසන්ට තියෙනවා. තව ගොඩක් මනිසාාසනයේ ගුණ දහම් වඩන්ට තියෙනවා. හින් සැරියුත් ආන්දරුවෝ මාාවව්වේ නිකම් මනනිමේනෙේ. ඒ නිසා මේකට මංම තමයි අන්ට සුදුසු කියලා මෙ පුංචි හාමුදරුව සංකිච්ච පුංචි හාමුදුරුව ප්‍රකාශ කරනවා. එම ප්‍රකාශ කලයින් පස්සේ අරහාමුදුරෝරු මෙහාදුරන්ගේ වචනයෙක් මෝලයන්ට පැරි නිසා කැමැති වෙනවා. හොරුන්ට සඳහන් කරනවා මෙ පුංචි හාමුරුව බොහොම පුංචි කෙනෙක් කවුරුදු හතයි. එති මොන්න්නහන්සේට අර මරන්ට කඩුවාදී දේවල්, මේ මුවහත් කරනකොට උුණහන්සේගේ ලොකු ප්‍රශ්නයක් ඇතිවෙයි බය ඇතිවෙේ එහෙම ඇතිවෙන්ට දෙින්ටිපා ඒවා ඒ මොහොතදිම ළඟට ගන්නවා මිසක් අනික් කිලාව විස්සෙල්ල බයා ඇතිකරවන් ටපා කියලා හර හොරුන්ටත් උප තෙස්තෙනවා. පංචි හාමුදුරුවෝත් අරගෙන හොරු කැලේට යනවා නිධානිකන්න තැනට. සියල්ල සූදානම් කරනවා හාමුදුරුවෝ ලඟින් වාඩි කරවගෙන උුණහන්සේ ඒ වෙලාවේර මේ සමාපත්තීන්ට සමබැතිෙනවා. දැගිතන්ට ඒ සමාපත්තීන්ට සමවැදිල ඉන්න පුංචි හාමුදුරුවෝ. තැන් නියමිත වෙලාවට අර කරන්ටෝඕන දේවල් සියල්ල සිද්ධ කරලා හාමුදුරන් වහන්සේ බිල්ලට බිල්ලට දෙෙන්ට සුදානම් වෙනවා මේ අර මුවහත් කර තියුණු කඩුවාරගෙන මිහාතරගේ බෙල්ලට ගහනවා. උහන්සේට කිසියම් හෝ දෙයක් වෙන්න කඩු ඇබරෙනවා. නැවතත් මේයි කඩුව දිග ඇරලාරගෙන අරහාමුදුරන් වහන්සිකි බෙල්ලට කොටනවා. ඒ වෙලාවෙ අරවිිදියට මැබරිලා යනවා. ඊළඟ තුන්වෙනි අවස්ථාවදි මහාමුතුරන්ට කඩුවෙන් කොටනවා නමුත් ඒ වෙලාවෙත් කඩු ඇබරිලා යනවා. මෙ පුදුම වෙනවා මේ විදිට චුටුට. ඒතුවාලයක් පත් සිද්ධ වෙන්න හාමුදුරුවන්ට කඩුව ඇබරේටමක්. එනිසා මේ හොරු නැත්තම් මේ නිධානිකණ්ටාපු කණ්ඩායම කල්පනා කරනවා මනාසේසේ මෙසේ කෙනෙක් නෙමේ මේ කඩුවකින් යම් කෙනෙකොට ගැහුවද යාග බෙල්ල එක වරින්ම කැපිලෑනවා. ඒ තරන් තියවනු ඒ තරම් ශක්තිවන්. නමුත් මේ පුංචි හත් අවුරුදු වයසගේ මේ පුංචි හාමුදුරුවන්ට ඉදිකරන්ට බෑ. එමන මනාන්සේ කොයි තරම් බල සම්පන්නද. අන බලන්ට මේ අරිහත්ඵලය ලබාගෙන හිටපු චිහාමුතුරුවන්ගේ බලය. ඉතින් ඒ බලය ශක්තිය දැකලා හොරු බයවෙලා හොරු හාමුතුරුවන්ට වන්දනා කරල කියනවානේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ලබාගෙන තියෙන බලය අපටත්දෙන්ටයි කියලා කියනවා. එතකොට මේ ආන්තුපඩි ආන්තෘ කියීනා හොඳයි එහෙමනං, ඔක්කොම යමු කියලාර හොරු කණ්ඩායමත් අරගෙන ලොක ආන්දුරුවරු ඉන් අරහාමුදුරුවු ඉන්න තැනටවාඩිනවා එතින් දීහිල්ල උන්න්නහන්සේලාටේ සියලු ප්‍රවෘ්ටීන්දැනුන්දීලා මේ සංකිච්ච පොඩි හාමුදුරුගෝ සැරියුත් මහරහතන් වහන්සේ ළඟට මේ හොරු කණ්ඩායම අරගෙන ගිහිල්ලා යයි පැවිදිකරවනවා. පැවිදි කරවලා පසුව එ අය උප සම්පදාාවෙනවා හැම දෙනාම සියලුම කෙලෙසුන් අසලාරිහත්වයට පත්වෙනවා. බලන්ට ඒ මොහොති තිබුණු ඒ බලය ශක්තිය. මෙන මේ විදිේ මහාබලයක් තමයිමරහතන් වහන්සේ නමක් තුළ තිබෙන්නේ. ඉතිං ඒ සීලාදී ගොුණයන් සම්පූර්ණ කරන්නකොට ඒන් නැතිවෙන බලය ඉතාමත්ම විශිෂ්ටයි කියන බව සිහිපච්චර කණටෝනෑ. ඉරින් අන්නේ බලය තමයි මේ අවස්ථාවිදි මේ, සත්‍ය ක්‍රියා කරන්නේ එහම උණහන්සේලාකිෙසියම් හෝ යමක් වියදම් කල්ලා ලබාගත්තු දෙයක් නෙමෙයි මොනවද ඇතිකරගත්තේ අර ආර්ය අෂ්ඨාංක මාර්ගය තුළින් ලබාගත්තු ගුණ ශක්තිය. සම්මා විිමුත්තිය. එවගේ සම්මාඥානයන් මේටික නිසා උණහන්සේලාට ලැබුණු බලය ශක්තිය අනන්තයි අප්‍රමාණයි. අන්නේ බලශක්තිය තමයි මේ වෙලාවේ සත්‍යක්‍රියාවසයෙන් සීපච්චරන්නේ සියලු දිනාසෝ පර්තය වා කියෙනක. ඉතින් මේ බලය මේ ශක්තිය කොයි තරන්දුරට ගමන් කලාද කෝටි ලක්ෂයක් සක්කොල කරා මිගාතාවේ බලය පැතිරුණා කියලා විස්තර කරනවා ඉගාතාව දේශනා ක ලවසන් වෙනවත් සමගම පෝටි ලක්ෂයක් සක්වොලටම මේ ගාථාවේ බලය පැතිරිලා ගිය. එහමනං හිතන්ට ඒවය බලයානන්තයි අප්‍රමාණයි එම ඒ බලශක්තියෙන් තමයි සත්‍ය ක්‍රියා කළේ මේ රතන සූත්‍ර ධර්මයන් තුළ. ඉතින් එහෙමනං අපි මේ හත්වනි ගාතාව ඒ සුප්‍ර යුත්තා කියන ගාථාව පිළිබඳවයි අද අපි සාකච්ඡා කළේ මේ පිළිබඳව මොනෝහරි කතා කරන්ට අපට තියෙනවනං ටත් අවස්ථාව තියෙනවා එම ඉදිරිපච්චරණ වනං අපි කතා කරන්ඩ පුළුවන් එමනැත්තං අපි අදට නියමිත ධර්මදේශනාාවවසන් කරමු. හරිින් රතන සූත්‍රයේ තියන බලය ශක්තිය අනන්තයි අප්‍රමාණයි කියන බව අපි නැවත නැවත සිහිපච්චරණවා. හෙමනන්, අද දවස තුළ අපිමේ ඇතිකරකත්තු උතුම් මූදාර වූ කුසල ශක්තිීන් සමුදාය දෙවියන්ට අනුමෝතන් කරමු. මිය පරලවගියෙන් ඥාතීන්ට අනුමෝදන් කරමු ඉවගේම සියලු දිනාටමත් ආසීර්වාද කරමු අපි හැම දිනාටමත් මේ සසර සත්පුරුස කල්්‍යයාාන මිත්‍ර අත්වයක්ත් ලැබල මේ භයංකාර සසර දුකින් එතරව ලබන උතුම් නිවන් සුවය ේතු වාසනාාවී වා කියන ප්‍රාත්තනය ඇතිකරමු.